Welcome to Youthring, Ruka, Aibowan. Aibowan. මම කියන්නේ අද දිලා නැති හින්දා මම අද ආවා පොඩි වැදගත් දෙයක් ගැන කතා කරන්න. මම කියන්නේ අපි හැමෝම දන්න AI Artificial Intelligence. රුකා දන්නවා මේ ගැන සෑහෙන දුරට අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් විදිහට. ඉතින් අපි මුලින්ම කට්ටියට දැනගන්නත් එක්ක රුකා කියමු මොකද්ද මේ AI කියන්නේ කියලා. AI කියන්නේ Artificial Intelligence. එහෙම නැත්නම් ගත්තොත් අපි සාමාන්‍ය computing programs වල ඉඳලා අපි transform වෙනවා quantum computing era එකකට. එතකොට පොඩක් processing speed එක වැඩි, සාමාන්‍ය human intelligence replace කරන්න තමයි AI ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේ දැන් ඉස්සරහට මේ AI කියන එක හරහා හරියටම කිව්වොත් මම පිළිව ගන්න විදියට මං සමහර කන්ස්පිරසිස් පිළිව ගන්න. ඒ වගේම මම හිතනවා කෝල් සෙන්ටර් වගේ ජොබ් එකක්, ඒ වගේ ටාස්ක් එකක් ඊසිලි AI වලට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒ වගේම තව ගත්තොත් සිකියුරිටි වගේ ජොබ් එකක් වුණත් AI වලට ට්‍රන්ස්ෆෝර්ම් කරන්න පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට්ස් වල ජෙනරල් ලේබර් ගොඩක්, ඒ වගේ ඇතුළේ ජෙනරල් ලේබර් ගොඩක් ජොබ්ස් රිප්ලේස් කරන්න පුළුවන් AI එක. කම්ප්ලෙක්ස් වර්ක් වගේ ඒවට පොඩි සස්ටේනබිලිටි අතියේ ටික කාලයක්. දැන් අපි ගත්තොත් ලංකාව වගේ රටකට AI කියන එක කොයි විදිහට මොන වගේ ඒරියාස් වලට බලපෑම් කරනවද ලංකාව වගේ රටක් ගත්තොත්? ලංකාව නම් ඩිවලොපින් කන්ට්‍රියක් විදිහට ලංකාවට බලපාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් පැත්තෙන්, ගොඩක් රොබෝලගේ හාඩ්වෙයාර් පැත්තෙන් නැතුව ගොඩක් දුරට මට හිතෙනවා කෝල් සෙන්ටර් වගේ එකක් නම් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකකින් රෙස්පොන්ඩ් කරන්න පුළුවන් කස්ටමර්ස්ට. ගොඩක් ගොඩක් ප්‍රොසෙසස් හැම එකක්ම නෙවෙයි. ඒවා ඩිවලප් වෙයි ටිකක්. මොකද AI බොට් කෙනෙක් ගත්තොත් සොෆ්ට්වෙයාර් එකක් වුණත් එයාලත් ස්ටඩි කරනවා හියුමන් කෙනෙක් වගේ රෙස්පොන්ඩ් කරන ඒවා. සාමාන්‍යයෙන් ගත්තොත් ඉමෝෂනල් පැත්තක් තියෙනවා AI කෙනෙක්. ගොඩක් සෙන්සිටිව් ඇල්ගොරිදම්ස් රන් වෙන්නේ AI වල. ඒකට දැන් ඉස්සර ගත්තොත් අපි අර ෆිල්ම්ස් වල දැකපු එක රියැලිටි එකක් බවට පත්වෙමින් තියෙන්නේ. කියන්නේ දැන් හැමදේම අපේ තින්කින් කියන එකට ලොකු බලපෑමක් වෙන එකක් මේ. ඒ කියන්නේ අපි හිතන්න දෙයක් නෑ අපිට නේ. ඉස්සරහට දැන් AI කියන එක හරියට ඩිවලොප් වුණොත් අපි කියන්නේ ඕනම ඒරියා එකක හිතන්න තියෙන තින්ක් කරන්න තියෙන ඇබිලිටි එක නැති වෙයි. නැති වෙයි. ඔව්. ගොඩක් දුරට ගත්තොත් සාමාන්‍යයෙන් අපි ජොබ්ස් ගත්තොත් පැටර්න්ස් තියෙන ජොබ්ස් තමයි ගොඩක් AI වලට ඉක්මනට ඇඩප්ට් වෙන්න පුළුවන්. නියන් සිමිලර් පැටර්න්ස් තියෙන ජොබ් තියෙන්නේ everyday routine එකේ, ඒ වගේ jobs easily replace වෙන්න පුළුවන් AI එක. ඒකෝ මේක labor market එකට يعني directly බලපාන අනිවාර්යම බලපාන දෙයක් වෙයි. මොකද companies කැමති ඒගොල්ලන්ගේ labor cost එක අඩු කරගන්න මේ වගේ දේවල් හරහා තමන්ගේ يعني production එක කරන්නේ. ඔව්. එයාලා downward එකක downward trend එක යද්දි එයාලා බලන්නේ cost cutting. කවුරුත් එම්ප්ලොයි කෙනෙක් එම්ප්ලොයි ගැන, ඒ කියන්නේ 100% කවුරුත් හිතන්නේ. එයාලා හිතන්නේ බිස්නස් මයින්ඩ් දෙ ගිහින් එයාලා ප්‍රොෆිට් එක එයාලගේ ස්කේල් කරගන්නේ කොහොමද, හැම කොටි එකේම වැඩි කරගන්නේ. එතකොට ඒ එයාලා ලේ ඔෆ් වගේ ඩිසිෂන්ස් වලට එන්න පුළුවන්. මොකද රිපීටිටිව් ටාස්ක් එකක් ගත්තොත් දැන් උදාහරණයට ගත්තොත් මම කියුවේ කෝල් සෙන්ටර්. ඒ වගේ එකක් ගත්තොත් කෝල් සෙන්ටර් එක 500ක් වැඩ කරනවානේ, 500ට සැලරිස් ගෙවන්න ඕනේ. එතකොට අපි ගත්ත AI සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එක රන් කරොත් ඒක මල්ටිප්ලයි කරන්න පුළුවන් 500කට, 500ක් වැඩ කරනවා. එතකොට AI දැන් ගොඩක් ඔල්රෙඩි ඩෙවලොප් කරලා ඉවරයි, ස්මාර්ට් රෙස්පොන්ඩ් කරනවා. එතකොට ටෙස්ලා ඔල්රෙඩි රිසර්ච් කරනවා, ටෙස්ලාත් ඔල්රෙඩි හදලා තියෙනවා. ඒ කියන්නේ කායක යනකොට මම AI බොට් කිව්වොත් මට අපොයින්ට්මන්ට් එකක් දාන්න මේ ડોක්ටර් මීට් වෙන්න කියලා,
බොට් කතා කරලා පොයිමන්් එක දාලා ඩිලිව කරන කස්ටම ගැන එච්චරට ස්මාර්ට් වෙලා තියෙන්නේ කියන්නේ සොෆ්ටයකේ ඔල්රෙඩි එම්බේඩ් වෙලා තියෙන හාඩවලට එතු ටිකක් කල්යයි මං හිතනමද කොස්ට ෆෙක්ටව් මයිකෝසොෆ්ලා ඔල්රෙඩි එකක් හදල තින ඒකත් 8 මිලියන් ඩොලර්ස් වලට වගේ තමයි එක බොට් කෙනෙක් ප්‍රයිස් කරන්න ඒ ප්‍රයිස් එක ගොඩක් වැඩි හින්දා ගොඩක් කම්පනීස් එක පාට් වෙන්නේ ඒ ප්‍රයිසස් රෙඩියුස් වෙලා ඔය සාමාන්‍ය අපි ගත්තු ඉස්සර කාලේ ටීවී ගොඩක් එක්ස්පෙන්සිව් නේ දැන් ගත්තු ටීවී එක්ස්පෙන්සිව් නේ ඒ වගේ කාලයක් යද්දි බොට්ස්ලා චීප් වෙයි දැන් එක්ස්පෙන්සිව් වුණාට ඒ කාලෙත් ගොඩක් කම්පනීස් රිප්ලේස් කරයි මං හිතනවා එතකොට මේ රෝගාමට අන්තිමට අහන්න ඕන ප්‍රශ්න තමයි දැන් කතා කරන ගොඩාක් කතා බහට ලක්ුණේ මේ AI කියන එකටත් වැඩිය දැන් අවුරුදු 5කට විතර කලින් තමයි මේ AI කියන කන්සෙප්ට් එක ටිකක් භාවිතයට ආවේ හැබැයි මේ පස්සේ මේක ටිකක් ඉමර්ජ් වෙන්න පටන් ගත්තේ ChatGPT OpenAI හරහා ඉදිරිපත් කරපු මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක මේ ChatGPT කියන මොකක්ද ඒකෙන් මොන වගේ දෙයක්ද වෙන්නේ ඒක කොහොමද මේ AI එක සම්බන්ධ මම ගොඩක් යස් කරලා මමත් වැඩි යස් කරන්න නෑ ChatGPT ChatGPT එකේ ගොඩක් සාමාන්‍ය අපි ගත්ත රෙගියුල Google සර්ච් එන්ජින් එක අපි මොනාරි ටයිප් කරොත් ඒකේ රෙස්පොන්ඩයක් අපිට දෙනවා ChatGPT එකේ සාමාන්‍යයෙන් ගොඩක් කෝඩින් කරන කට්ටියට කෝඩ් වල එර එකක් හරි මොනාරි ඇනලයිස් කරගන්න ChatGPT යස් කරනවා මම හිතන්න ගොඩක් අය මොකද ඒකෙන් රෙකග්නයිස් කරගන්න ගොඩක් දේවල් අපි ChatGPT වගේව යස් කරන්න යස් කරන්න මම පර්සනලි යස් කරන්න හේතුව මම යස් කරන්න යස් කරන්න මම ඒ මම පර්සනලි AI සපෝටිව් කෙනෙක් නෙවෙයි ඇත්තටම කිව්වොත් මොකද මං කැමති නැහැ මිනිස්සුන්ගේ ගොඩක් ජොබ්ස් නැති වෙලා එහෙම රිප්ලේස් වෙලා අපි A level එකට යනවට මං කැමති නැහැ එන්න මම සපෝට් කරන්නේ ChatGPT යූස් කරලා මගේ බ්‍රේන් එකේ පැරාමීටර්ස් ෆ්‍රීකවෙන්සිස් ප්‍රෝග්‍රෑම් කරන්න මං කැමති නැහැ ChatGPT. එහෙනම් මම ඒක යූස් කරන්න. එතකොට මේක මේ විෂයක් විදියට ඉගෙන ගන්න ඕන. අපි හිතමු දැන් අර ෆීල්ඩ් එකට එන්න ඉන්න අයට. කොහොමද සාමාන්යයෙන් ඒගොල්ලෝගේ කරියර් එක හදාගන්නේ? අපි හිතමු ඒ ලෙවල් කරලා තමයි ඉන්න පස්සේ අපි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් ආව කෙනා ඉන්නවා. ඒගොල්ලන්ට මේ AI කියන එක අලුත් එකක්. කොහොමද මේ ෆීල්ඩ් එක හදාගන්නේ? කොහොමද ඩිග්‍රී එකක් කරනවද මොන ඒරියා එකේද කොහොමද යන්නේ? AI සාමාන්‍ය AI ප්‍රෝග්‍රෑමින් තියෙනවා. ඉගෙන ගන්න පුළුවන් ස්පෙෂලායිස් කරන කට්ටියට AI වලට ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒව හොඳයි. තව ඉස්සරහට ගොඩක් හොඳයි මගේ මෙහෙ තව යාළුවෙක් ඉන්නවා අපි වීඩියෝ එකක කතා කරනවා කිව් ෆ්‍රොඩ් ස්කෑම් ගැන එයත් එක්ක අපි කතා කරන්නේ එයා අපි කතා වුණේ ඉස්සරහට ගොඩක් සයිබර් සිකියුරිටි ඒ වගේම ෆ්‍රොඩ් ඔය පැත්තට ගොඩක් ඔපචුනිටීස් ඕපන් වෙන්න පුළුවන් මොකද ට්‍රාන්සැක්ෂන්ස් එහෙම ඩිජිටල් ඇති සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක සිකියුරිටි පැත්ත රිස්ක් එකත් හයි වෙනවා හැමදේම සිම්ප්ලිෆයි වෙනකොට සිකියුරිටි එකත් ඉන්ක්‍රීස් වෙනවා. ඒ කියන්නේ සිකියුරිටි එක බලාගන්න පැත්ත ඉන්ක්‍රීස් වෙනවා. මොකද ගොඩක් අපිට බලන්න පුළුවන් ෆ්‍රොඩ් කරන ස්කෑම් කරන කට්ටියත් ඒකම ඉන්ක්‍රීස් වෙන හින්දා ප්‍රොටෙක්ෂන් පැත්තත් ඉන්ඩස්ට්‍රීස් වලට ඇලොකේට් කරන්න වෙනවා ලේබර් අනම්මන. එතකොට ගත්තොත් ඒ පැත්තට ඩිමාන්ඩ් තියේ. ඒ පැත්ත ඉගෙන ගන්න නම් ගොඩක් හොඳයි. ඔය දෙක තමයි මම දැනට දන්න විදිහට බේසික් IT ඩිග්‍රී එකකින් ඔය දෙකටම යන්න පුළුවන් නේ සාමාන්‍ය බේසික් ඔව් සාමාන්‍ය පුළා ඊට පස්සේ ස්පෙෂලායිස් කරන්න පුළුවන් සිකියුරිටි නම් බෝරින් යන්න පුළුවන් සමහර කට්ටියට ගොඩක් එතිකල් හැකින් මම නම් කියන්නේ හැමෝටම එතිකල් හැකින් ඉගෙන ගන්න නරක කෙනෙක් වෙන්න එපා එතිකල් හැකින් බෝරින් යන්න පුළුවන් හැබැයි තමන් එන්තුසියාසම් තමන්ට එන්තුසියාසම් එකක් තියෙනවා නම් ඒ කෙනාට ඒකට යන්න ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි රෝගා මගේ දැන හොඳ ප්‍රොඩක්ටිව් සෙෂන් එක මේක බලන අයට යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් වගේ මේකේ නරක සහ හොඳ පැත්ත දෙකම අපි මම දැන් ඇඩ්‍රස් කරා. ඉතින් බොහොම ස්තුතියි තවත් මේ වගේම ඒරියා එකකින් අපි හමු වෙනකන් ඔබට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරමු. Thank you රෝගා.
ඔයාටත් සේම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙ හම්බෙමු. බොහොම ජය ස්තුතියි ඉන්වයිට් කරාට.